අද රටේ කතාවෙන් අපි කතා කරන්නේ පොහොර සහ රසායනික ද්‍රව්‍ය ගැටලුව සම්බන්ධවයි. අද රටේ කතාව. නොවිසඳන ගැටලුවක් බවට පත්ව තිබෙන පොහොර ගැටලුවට කඩිනමින් විසඳුම්illa ගොවි ජනතාව ප්‍රදේශ රසකදී විරෝධතා පැවැත්තුවා. මේ අහුන්ගල්ල කුරුඳු ගොවීන් තම වගාවට රසායනික පොහොර illa විරෝධතාවය දියත් කළායිරු. හොරණ ප්‍රදේශයේද ගොවින් රසක් පොහොර නොමැති බැවින් තම වගාවන්ගේ අස්වැන්න විනාශ වී යාම පිළිබඳව විරෝධතාවයක් සිදු කළා. සිය වගාවන්ට පොහොර නොලැබීම හමුවේ පීඩාවට පත්ව සිටින අනුරාධපුර ගොවීන්. කිසිම කරලක් හැදෙන්නේ නැහැ මේන් හැදෙන විදිය. අපිට බීජත් නැහැ පොහොරත් නැහැ ඉතින් ඒකට විසඳුමක් ලැබෙයි කියලා හිතනවා. අපිට කරගන්න දෙයක් නැහැ වහ ටිකක් තමයි බොණ්ඩ වෙන්නේ අන්තිමේට අපිට. යක්කල මුල්ල ප්‍රදේශයේද ගම්මිරිස් වගාව සහ තේ වගාකරුවන් රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්තුවා. දියව් දියව් පොහොර දියව්. ගාල්ල දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ තේ වගාකරුවන්ද සිය වගාවන් සඳහා රසායනික පොහොර නොලැබීම හමුවේ පත්ව සිටින පීඩාව පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට උද්ඝෝෂණයක් දියත් කළා. හොඳ පොහොරක් දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ ගොවීන්ද සිය වගාවන්ට පොහොර සහ රසායනික ද්‍රව්‍ය ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා. මේ කන්න පටන් ගන්න තව දවස් 6යි තියෙන්නේ. පොහොර නැහැ. බෙහෙත් නැහැ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හේන් සහ ගොඩබෝග වගාකරුවන්ද පොහොර නොලැබීම හමුවේ විවිධ අපහසුතාවයන්ට පත්ව තිබෙනවා. ඒක තමයි කාබනික පොහොර දාලා ගත්ත බඩේරුම් කරලා. ඉතින් මේක කොහොමද මිල කරන්න කියන්නකෝ අපිට. බටු වගාව මේ බටු ගෙඩියක ලොකු. මේ මේක කොහොමද අපි වෙළඳ පොළොට අරන් ගිහිල්ලා මිලක් කරන්න. අද රටේ කතාව. කෙසේ වෙතත් එළඹෙන කන්නයට අයත් සියලු රසායනික සහ කාබනික පොහොර ලබන 15 වෙනිදාට පෙර හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. අපි ඔක්තෝබර් 15 වෙනකොට සියලු ගොවි ජනතා මධ්‍යස්ථානවලට පොහොර ලබා දීලා අපි අවසන් කරනවා. ඒ නිසා නියත බියක් ඇති කරගන්න ඕනේ නෑ. අපි කාබනික පොහොර වර්ග 3ක් අපි හඳුරගෙන තියෙනවා. ඒ පොහොර වර්ග 3ම අපි ගොවීන්ට ලබා දෙනවා. ඒ වගේම ජෛව දියර පොහොර සහ පොටෑසියම් ක්ලෝරයිඩ් කියන පොහොර වර්ග 2ම මේ වෙනකොට ආනයනය කරලා සහ රටේ නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ අනුව පොහොර වර්ග 3ක් එළඹෙන මහ කන්නේ වීගොවී සඳහා නියත වශයෙන්ම ගොවිජනසියා මධ්‍යස්ථානවලට ලබා දෙනවා. පිටපත ගායනී අබේවර්ධන, නිෂ්පාදනය නිපුන සිරිපති. අද රටේ කතාව.